ඓතිහාසික අභයගිරිය විහාරස්ථානයේ අභියස වාර්ෂිකව පවත්වන සංඝපද්ම බහිරව දේව පූජා මංගල්‍යය ඊයේ දින සවස් කාලයේදී පැවැත්වෙනි. මෙවරය පවත්වනු ලැබුවේ 37 වන වරටයි. පසුගිය වර්ෂයේ සිට මෙම පූජා මංගල්‍යය සඳහා අලංකාර පෙරහැරක් දෙක්කර තිබීම විශේෂත්වයක්. ඒ අනුව ඊයේ සවස 5ට පමණ ථූපාරාම දාගබසලින් පෙරහැර ආරම්භ විය. අලියතුන්ගෙන් සහ විවිධ සංස්කෘතික අංගවලින් සමන්විතව සංචාරය කෙරුණු පෙරහැරින් අනතුරුව බෞද්ධ ආගමික වතාවත් පවත්වනු ලැබුවේ අභයගිරි විහාරස්ථ භූමිය තුළයි. එම අවස්ථාව සඳහා අටමස්ථානාධිපති අති ගෞරවාර්හ පූජ්‍ය පල්ලේගම හේමරතනාභිධාන නායක හිමිපාණන් වහන්සේ ඇතුළු අටමස්ථානයට අයත් සිද්ධස්ථානයන්හි නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කළහ. බෞද්ධ ආගමික වතාවත් වලින් පසුව අභයගිරි චෛත්‍යරාජනන් වහන්සේගේ පිවිසුම් දොරටු දෙපස පිහිටා තිබෙන සංඝ හා පද්ම බහිරව දේව ප්‍රතිමා අසල බහිරව දේව පූජා මංගල්‍යය පැවැත්විණි. මේ සඳහා පෙර වසරවලදී මෙන්ම මෙවරත් විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටියා. පූජා අවස්ථාවට උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, පළාත් ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන සන්ධ්‍යා ආබේසේකර, ශාමිලා වික්‍රමාරච්ච යන මහත්මීන්, නාගරික කොමසාරි ස්රුවන් විජේසිංහ, පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගයන් ඉන්දික වන්නිනායක, මධ්‍යම නුරගම් පළාත ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතා යන අය සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙන්ම ආරක්ෂක අංශයේ නිලධාරීන් සහ බහිරව පූජාව වෙනුවෙන් වාර්ෂිකව සහය වන පරිත්‍යාගශීලී පිරිසද පැමිණ සිටියහ. මෙම පූජා මංගල්‍යය සෑම වර්ෂයකම පවත්වනු ලබන්නේ අභයගිරි විහාරාධිකාරී පූජ්‍ය කල්ලංචී රතනසිරි නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි. දේව පූජාව පැවැත්වීමෙන් පසුව පැමිණි සියලු දෙනා වෙත කිරිබත් හා රස කැවිලි බෙදා දීමද සිදුවේ. ඒවා පිළියෙල කරනු ලබන්නේ සතර පේරුවේ දායකකාරකාදීන් මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වැනි ආයතනවල සහය ඇතිවයි. පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මධ්‍යම නුරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන ගණනාවක් මෙම පූජාව සාර්ථක කර ගැනීම සඳහා වාර්ෂිකව සිය සහය ලබා දීම සිදු කෙරේ.